නිදහස් කුසලාන තරගාවලියේ දෙවෙනි වතාවට ඉන්දියාව හමුවුණු තරගයේදී ශ්‍රී ලංකාවට උරුමුනේ පරාජයක්. ඒ තරගයට ලංකාව ආවේ ප්‍රධාන වේගපන්දු යවන්න 3 දෙනෙක් එක්ක. ඒ කියන්නේ කලින් තරගවලට ක්‍රීඩා කරපු චන්දිගේ තැන හිමි වෙලා තිබුණේ ලක්මාල්ට. කලින් තරග දෙකේදීම අපට අංක 7 සහ අංක 8 ස්ථාන වෙනුවෙන් පිතිකරුවන් ඕන කළේ නැහැ. අපි හිතුවේ අපිට පිතිකරුවෙක් ඇති කියලා. ඒත් මේ තරගයේදී අපේ පිතිකරුවන් වැඩේ හරියට කළේ නැහැ. ඒ විදිහට තමයි තරගෙන් පස්සේ ශ්‍රී ලංකා නායක තිසර තරගය කරපු වෙනස ගැන කියලා තිබුණේ. මාත් වගකීම් බාර ගන්න ඕනේ. ආරම්භයේදී මම හොඳින් පන්දුවට පහර දුන්නත් මට ඒක දිගටම කරගෙන යන්න බැරි වුණා. මම උත්සාහ කළේ හතර සීමාවෙන් එහාට පන්දුව යවන්න. ඒත් කුසල් මෙන්ඩිස් එක්ක අපිට වඩාත් හොඳින් පන්දුවට පහර දෙන්න තිබුණා. මට ඒ පහර ගහද්දි තවත් හිතන්න තිබුණා. Taman මුහුණ දුන්න පළවෙනි පන්දු දෙකටම හය පහර දෙකක් ගහලා ඊළඟ පන්දු වාරයේත් ලොකු පහරකට ගිය ප්‍රතිසර එහෙම තමයි Taman ගෙන වුණ වරද ගැන කියලා තිබුණේ. තන තෙල පිටිකරුවන්ට ගොඩක් සහාය දීපු නිසා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගත්ත ලකුණු ප්‍රමාණය මදි වුණා කියලා තමයි තිසර කියන්නේ. කුසල් මෙන්ඩිස් හරි අපූර්වවට පන්දුවට පහර දුන්නා. ඒත් කියන්න කනගාටුයි අපේ ලකුණු සංඛ්‍යාව මේ වගේ තනතිරුකදී ආරක්ෂා කරගන්න පුළුවන් තරම එකක් නොවේ. මේක පිටිකරුවන්ට අතිශයින් යෝග්‍ය තනතිරුවක්. අපිට ලකුණු 25ක් 30ක් මදි වුණා. අපේ පරාජයට මූලික හේතුව තමයි ඒක. නිදහස් කුසලාන තරගාවලියේ පළවෙනි තරගයේ ලකුණු 175ක් කඹා ගිය ශ්‍රී ලංකා පිටිකරුව බංගලී හමුවේ පෙරදුණු දෙවෙනි තරගයේදී ලකුණු 214ක් ගන්න සමත් වුණා. මේ විදිහට ඉහළ දක්ෂතා පෙන්වපු පිටිකරුව අන්තිම තරගයේ විතරයි අසාර්ථකුනේ කියලා තමයි තිසර කියන්නේ. ඇත්තම කියනවා නම් අපේ පළමු තරගයේ දිහා බැලුවොත් ඒ තරගයේදී අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මමයි දසුණුයි තමයි තරගයේ ඉවර කළේ. අන්තිම තරගයේදී හැරෙන්නට අපේ පිටිකරුවන් හොඳින් ලකුණු ලබා ගත්තා. ක්‍රිකට් කියන්නේ හැමදාම දිනන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම හැමදාම පරදින්නේ නැතුව ඉන්නත් අපේ අය උත්සාහ කරයි කියලා අපි හිතමු. මේ ගැන ඔයාලගේ අදහසත් වීඩියෝ එක පහතින් දෙමන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ක්‍රිකට් වලට කැමති ඔයගේ යහළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.